මදසර භාවය කියලා හඳුන්වන්නේ යුවලක් විවාහ වෙලා දරුවෙකු බලාපොරොත්තු වෙන අවුරුද්දක් පමණ කාලයක් ගත කරලා ඒ අවුරුද්දක පමණ කාලයක් ඇතුළත දරුවෙක් ඉඳගත්තේ නැත්නම් අපි ඒ තත්ත්වය හඳුන්වනවා මදසර භාවය කියලා. මෙතෙන්දි තවත් වැදගත් එකක් තියෙනවා. අපි අවුරුද්දක කාලයක් බලන් හිටියට වයස අඩු යුවලවල් සම්බන්ධව සමහර විටක වයස අවුරුදු 35ට වගේ වැඩි විවාහ යුවලක් වුණොත් අපි ඒ කාලය අවුරුද්දක්ම බලන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මේ මදසර භාවය කියන එක ඇත්තෙන්ම අපි දන්නවා දැන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතින. මේකට නොයෙකුත් හේතුන් තියෙනවා. සමහර හේතුන් අපි ගත්තොත් එකක් තමයි අපි දන්නවා දැන් කාන්තාවන් විවාහන වයස බොහෝ වෙලාවට වැඩි වයස් කාලයක් යනකම් විවාහ වෙන්නේ නැහැ. ඒ වගේම සමහර කාන්තාවන් තමන්ගේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩිපුර කාලය ගත කරන්න අවශ්‍ය නිසා දරුවන් පිළිසෙන ගැනීම ප්‍රමාද කරනවා. ඒ වගේම අපි දන්නවා දැන් පුරුෂ පක්ෂ සම්බන්ධව ගත්තත් දැන් වසර ගණනාවක් පුරාවට මේ පුරුෂයින්ගේ ශුක්‍රාණුවල සංඛ්‍යාව සහ ඒ පුරුෂ අත්කතනවනං සරුභාවයේ අවුරුදු ගණනක් පුරා ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යනවා. මේ කරුණු ගොඩක් මත මේ මදසර භාවය කියන ප්‍රශ්නය එන්න එන්නම උග්‍ර වෙමින් පවතී. ඊළඟට අපි බැලුවොත් මේ මදසර භාවයට හේතු සමහර විටක මේ කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතියේ පවතින ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුරුෂයාගේ නැත්නම් ස්වාමි පුරුෂයාගේ ශුක්‍රාණු සම්බන්ධව තියෙන ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. අපි දන්නවා මේ කාලයක් පුරාවට බොහෝ විට මදසර භාවය සම්බන්ධව කාන්තාවන්ට තමයි ඒ වගකීම පැවරුණේ. නමුත් දැන් අපිට විද්‍යාත්මක සාධක තියෙනවා කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතියේ ගැටලු වගේම ස්වාමි පුරුෂයාගේ තියෙන ප්‍රශ්න නිසා වැඩි වශයෙන් මදසර භාවයට හේතු වෙනවා කියලා. සමහර අවස්ථාවලදී එක්කෙනෙක් නෙවෙයි මේ දෙන්නගෙම ප්‍රශ්න තියෙන පුළුවන්. ඒ නිසා ඉතාමත්ම වැදගත් යම් කෙනෙක් මදසර භාවයෙන් පෙළෙනවා නම් තමයි දරුවෙක් පිළිසඳගත්තේ නැත්නම් අවුරුද්දක පමණ කාලයක් බලාගෙන ඉඳලා ඒ වගේම අර මං කිව්වා වගේ වයස වැඩි විවාහක ඉවරලා ඉන්නවා නම් මාස 6ක් 8ක් වගේ කාලයක් දරුවෙක් පිළිසඳගත්තේ නැත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක ඉතාමත්ම සුදුසුයි. මොකද මම එහෙම කියන්නේ ඕනෑම කෙනෙක්ගේ දරුවෙක් පිළිසඳ ගැනීමට තියෙන ප්‍රධානම වැදගත්ම සාධකය තමයි කාන්තාවගේ වයස. අපි දන්නවා ඕනෑම කාන්තාවක්ගේ වයස වැඩි වෙන්න දරුවෙක් පිළිසඳ ගැනීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. ඒ නිසා ඒ වයස යන්නේ ඉස්සෙල්ලා ඒ ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. ඊළඟට අපි බැලුවොත් කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න සමහර විටක දරුවක පිළිසඳ ගැනීම ප්‍රමාද වෙනවා. ගර්භාෂයේ තියෙන යම් යම් අසාමාන්‍යතාවු ගැටලු නිසා. එහෙම නැත්නම් දරුවක පිළිසඳ ගැනීම ප්‍රමාද වෙනවා
ගර්භාෂය සහ ඩිම්බකෝෂය අතර සම්බන්ධය ඇති කරන පැලෝපිය නාලවල තියෙන යම් යම් අවිහිරතා හෝ අසාමාන්‍ය ප්‍රශ්න. එසේත් නැත්නම් සමහර වෙලාවට කාන්තාවගේ ඩිම්බකෝෂවල ඇති වෙන ගැටීම් නිසා ඒ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙලා බිම්බ පිටවීමේ ඇති වෙන්න පුළුවන් ගැටුම් නිසා දරුවක ප්‍රසවද ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම පුරුෂ පක්ෂය කියන්නේ ස්වාමි පුරුෂයාගේ පැත්තෙන් බැලුවොත් ඒ ශුක්‍රාණු වල අපි ශුක්‍රාණු සාම්පලයක් ගත්තාම ඒකේ නොයෙකුත් ලක්ෂණ පරීක්ෂා කරලා බලනවා. ශුක්‍රාණු සංඛ්‍යාව, ශුක්‍රාණු වල චලනීය හැකියාව, ශුක්‍රාණු සාමාන්‍ය හෝ අසාමාන්‍ය විදියට පිහිටලා තියෙනවද? ඒ හැම දෙයක්ම ඒ ශුක්‍රාණු සාම්පලයක පරීක්ෂා කරලා බලනවා. ඒතර ඔබට තේරෙනවා ඇති මේ මදසරු භාවයේ කියන එක ආන්තාවගේ හෝ පුරුෂයාගේ තියෙන ප්‍රශ්න රාශියක් නිසා ඇති වෙන්න පුළුවන්. අර මං ඉස්සර කිව්වාගේ සමහර වෙලාවට මේ දෙන්නගෙම ප්‍රශ්න නිසා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම වැදගත් ඔබට දරුවක පුරුෂින්ද ගත්තේ නැත්නම් එතපි කාල පරාසයක් තුලදී ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ඊළඟට එහෙම උපදෙස් ලබාගෙන අපි කරන්න ඕනේ වැදගත්ම දේ තමයි අපිට තවත් බාහිර සාධක මොනවාරි තියෙනවා. උදාහරණයක් වශයෙන් අපගේ තියෙන තවත් බලපාන්න පුළුවන් සාධක තියෙනවා දරුවක පිළිසිඳ ගැනීමට බාධා කරන. උදාහරණයක් විශේෂ ගත්තොත් අධික ස්ථූලභාවය. එම් නැත්තම් පුරුෂයාගේ දුම් පානය, අධික මත්පැන් පානය. ඒ වගේ කරුණොත් මේ දරුවක පිළිසිඳ ගැනීමට බලපාන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිසිඳ ගැනීමක් අවශ්‍ය වන යුවලක් ප්‍රතිකාර ලබා ගැනීම යොමුවීම වගේම තමන්ගේ චර්යාවන් හරියට පැවැත්මක් ඇති කරගන්න එකත් ඉතාමත් වැදගත්. එතකොට අපි බැලුවොත් මේ මදසරු භාවයට ප්‍රතිකාර කිරීමේදී මම ඉස්සෙල්ලා සඳහන් කළා නොයෙකුත් ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී කාන්තාව සහ පුරුෂයාගේ ඒ පරීක්ෂණ වලට, ඒ කියන්නේ කොයි ගර්භාෂයේද, පැලොපිනාලවලද, ඉම්බකෝෂවලද ප්‍රශ්නේ තියෙනවද කියලා හඳුනා ගැනීමට නොයෙකුත් පරීක්ෂණ වලට යොමු වීමේ අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. ඊළඟට අපි මේ ප්‍රතිකාර කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා මට්ටම් තුනක්. ප්‍රාථමික මට්ටමේ ප්‍රතිකාරවලදී අපි කරන්නේ විශේෂයෙන් තරුණ වයස අඩු යුවලකට දරුවෙක් පිළිසගත්තේ නැත්නම් මූලික මට්ටමේ අවශ්‍ය ශුක්‍රාණු පරීක්ෂණයක් කිරීමෙන් පස්සේ අපට පුළුවන් ඔවුන්ට උපදෙස් දෙන්න දරුවෙක් පිළිසිඳ ගැනීමට වඩාම සුදුසු කාලය මොකක්ද කියලා. එන ඔසප් චක්‍රේ ඩිම්බයක් පිටවෙන කාලය අවට තමයි දරුවෙක් පිළිසිඳ ගැනීමට වඩාම සුදුසු වෙන්නේ. එතකොට ඒ සම්බන්ධව දැනුවත් කිරීමක්, උපදෙස් ලබා දීමක් සමහර යුවළවල් වලට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ ප්‍රාථමික මට්ටමේ ප්‍රතිකාර වලින් මාස 6ක් 8ක් ඇතුළත දරුවෙක් පිළිසගත්තේ නැත්නම් අපි ඊළඟ දෙවන මට්ටමේ ප්‍රතිකාර වලට යොමු වෙනවා. මේ දෙවන මට්ටමේ ප්‍රතිකාර වලදී බොහෝ විට කරන්නේ
බිම්බ පරිණත වීම උත්තේජනය කිරීමට ඖෂධ ලබා දීම ඒ වගේම සමහර අවස්ථාවලදී ඒ ඔවුන්ව අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණ වලට භාජනය කරලා බිම්බ පරිණත වීමේ අවස්ථාව පැහැදිලිව හඳුනා ගැනීම එහෙම බිම්බ පරිණත වීමට ප්‍රතිකාර ලබා දීලා බිම්බ පරිණත වෙන අවස්ථාව හඳුනාගෙන ඒ බිම්බ පිටවීමට අවශ්‍ය ඖෂධ ලබා දීලා සාමාන්‍ය විදියට ඔවුන්ට ලිංගිකව සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දීම හෝ අපි එහෙමත් හරිගේ නැත්නම් ශුක්‍රාණු සාම්පල් ස්වාමි පුරුෂයාගෙන් ලබාගෙන එම ශුක්‍රාණු සාම්පල් වල තියෙන හොඳම ශුක්‍රාණු රසායනාගාරය තුළදී වෙන් කරලා අරගෙන ගර්භාෂයේ තැන්පත් කිරීමකට යොමු වෙනවා. අපි බොහෝ අය හඳුන්වනවා IUI ප්‍රතිකාරය කියන එක නමින්. ඒක ඇඳන් කරන්නේ ඉන්ට්‍රායුටරයින් ඉන්සෙමිනේෂන් කියන එක. ඒක පැහැදිලිව කරන්නේ ශුක්‍රාණු සාම්පලයක් අරගෙන හොඳ ශුක්‍රාණු වෙන් කරලා අරගෙන ගර්භාෂයේ තැන්පත් කිරීමට යනවා. ඒ වගේ තත්ත්වයන් වලදී ප්‍රතිකාර කරලා දරුවෙක ප්‍රශ්න ගත්තේ නැත්නම් අපි ඊළඟ තුන්වන මට්ටමේ ප්‍රතිකාර කියන්නේ අධිතාක්ෂණික මෙවලම් භාවිතා කරලා කරන ප්‍රතිකාර. එහෙම නැත්නම් අපි මේ අවස්ථාව බොහෝ විට හඳුන්වනවා නළදර තාක්ෂණය කියලා හඳුන්වනවා. මෙතනදී කෙරෙන්නේ අපි කාන්තාවට විශේෂයෙන් ඔවුන්ගේ තත්ත්වය හඳුනාගෙන අපි ප්‍රතිකාර කරනවා කාන්තාවගේ බිම්බ කෝෂවලින් බිම්බ වැඩිපුර නිපදීම සඳහා ඖෂධ භාවිතා කරලා ඒකට දක්වන ප්‍රතිචාරය වරින් වර අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණ මගින් පරීක්ෂා කරලා යම් අවස්ථාවකදී බිම්බ පරිණත වෙලා තියෙනකොට ඒ බිම්බ අපි තාක්ෂණය භාවිත කරලා ඒ බිම්බ එළියට ලබා ගන්නවා. يعني බිම්බ කාන්තාවගේ ශරීරය තුළින් පිටතට අරගෙන එම ලබාගත් බිම්බ ස්වාම පුරුෂයාගේ ශුක්‍රාණු සාම්පලයේ ලබා ගන්න ශුක්‍රාණු සමග රසායනාගාරය තුළදී සංසේචනය කරනවා. ඒ සංසේචනය කිරීමේ ක්‍රම කීපයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට හොඳ ශුක්‍රාණු සාම්පලයක් අපිට ලබා ගන්න පුළුවන් නම් ඩිම්බයක් එම ශුක්‍රාණු ඩිම්බයක් වටේ එම ශුක්‍රාණු තැන්පත් කරලා ස්වභාවිකව ශුක්‍රාණුවක් බිම්බට ඇතුළීමට ඉඩ ලබා දෙනවා. එහෙම නැත්නම් ශුක්‍රාණු සාම්ප්‍රයේ තියෙන ශුක්‍රාණු ඉතාමත්ම අඩු සංඛ්‍යාවක් නම් අපිට පුළුවන් අන්වීක්ෂයක් තුළින් බලාගෙන මේ ශුක්‍රාණුවක් බිම්බය තුළට ඇතුල් කරන්න. මේ ක්‍රම දෙකෙන්ම කරන්නේ සංසේචනය කිරීම. මේ සංසේචනයෙන් පස්සේ රසායනාගාරය තුළම දින තුනක් පමණ මේ කලලය වඩනවා. වැඩිමේදී ඒ කලලයේ වර්ධනය වරින් වර පරීක්ෂා කරලා බලනවා. ඒ පරීක්ෂා කරලා බලලා එම කලලය දින තුනකදී හෝ දින පහකදී මේ ගර්භාෂය තුළ තැන්පත් කරන්න පුළුවන් කාන්තාවගේ. එතකොට එහෙම කරලා ඊළඟට අපි පරීක්ෂා කරලා බලනවා මේ කලලය ගර්භාෂය තුළ තැන්පත් වෙලා ගර්භණී තත්ත්වයක් බවට ඉස්සරහට වැඩෙනවා. ඔබට තේරෙනවා ඇති මේ මදසරු භාවයට ප්‍රතිකාර කිරීමේදී ඉක්මනින් ඒ සඳහා යොමු වීමත් ඒ වගේම මදසරු භාවයට අවශ්‍ය
පරීක්ෂණ කරලා හේතුවක් සොයා ගැනීම. ඒක සොයාගත්තට පස්සේ එක් එක් මට්ටමේ අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වීමත් ඉතාමත්ම වැදගත්. ඉතින් යම් සීවලක් මදසරභාවයෙන් පෙළෙනවා නම් ඇත්තෙන්ම වැදගත්ම දේ තමයි යම්කි සැලැස්මක් ඇතුව ඒ ප්‍රතිකාරවලට යොමු වීම. එහෙම නැත්නම් දැන් කීපයකට ගිහිල්ලා එකම ප්‍රතිකාරය කිරීමට වඩා වැදගත් වෙන්නේ එක තැනක පැහැදිලිව එක් එක් මට්ටමේ ප්‍රතිකාරවලට යොමු වීමේ අවශ්‍යතාවය. ඒ වගේම මම මේ පැහැදිලි කළ අවස්ථාවල් වලට අමතරව දැන් ලෝකේ තාක්ෂණය දිනු වෙලා තියෙනවා. මීටත් එහා ගිය ඉතාමත්ම සංකීර්ණ ප්‍රතිකාරවලට පවා යොමු වෙනවා. මම අර ඉස්සෙල්ල පැහැදිලි කළා වගේ ඔබ මදසරභාවයෙන් පෙනෙනවා නම් එහිදී ඒ ප්‍රශ්නය ඔබ දෙන්නගෙම ප්‍රශ්නයක් විදිහට හඳුනාගෙන, ඒ කියන්නේ කාන්තාවගේ සහ ස්වාම පුරුෂයාගේ දෙන්නගෙම පොදු ප්‍රශ්නයක් විදිහට හඳුනාගෙන ඔබ දෙන්නම ඒ සඳහා කැපවීමකින් යොමු වෙලා අවශ්‍ය මට්ටමේ පරීක්ෂණ සහ ප්‍රතිකාරවලට යොමු වුණු බොහෝ විට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.